ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් Y12 වර්ගයේ ගුවන් යානයක් අද උදෑසන අනතුරකට ලක්ව තිබෙනවා. වීරවිල ගුවන්තොටුපලෙන් ගුවන්ගත වී ඇති මෙම ගුවන් යානය නිරීක්ෂණ කටයුත්තක් සඳහා පිටත්ව ගොස් ඇති බවයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසන්නේ. කෙසේ වෙතත් ගුවන් යානය නිසි ලෙස ගුවන්ගත වී ඉන් අනතුරුව අදාළ ප්‍රදේශ නිරීක්ෂණය කරමින් පියාසර කරන විට හවුතලේ ප්‍රදේශයේදී මෙලෙස අනතුරකට ලක්ව ඇති බව සඳහන්. ගුවන් යානයේ ජනාකීර්ණ නව ප්‍රදේශයකටයි කඩාවැටී ඇත්තේ. අනතුරින් ගුවන් යානයේ ගමන්ගත් ගුවන් නියමුවන් දෙදෙනා සහ නිරීක්ෂණයට එක් වූ ගුවන් හමුදා සාමාජිකයින් දෙදෙනාම ජීවිතක්ෂයට පත් වුණා. එමෙන්ම ගුවන් යානයේ කඩාවැටීමත් සමගම ඇති වූ කම්පන තත්ත්වයේ හේතුවෙන් අවට ගම්වාසීන් කිහිප දෙනෙකුද හවුතලේ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කළ බව අප ප්‍රාදේශීය වාර්තාකරුවන් සඳහන් කර සිටියා. ගුවන් හමුදාවේ Y12 වර්ගයේ ගුවන් යානාවක් අද උදේ ගුවන් හමුදා සාමාජිකයන් 4 දෙනෙක් ඇතුළු ගුවන් නිරීක්ෂණ කටයුත්තක් සඳහා පිට වුණා. ඒ ගුවන් යානාව හවුතලේ ප්‍රදේශයේ අනතුරට පත් වෙලා තියෙනවා. ඒ අනතුරට පත් වීමෙන් අනතුරුව 4 දෙනාම ජීවිතක්ෂයට පත් වුණු බවයි අපිට දැනගන්න ලැබිලා තියෙන්නේ. ඒ පිළිබඳව තවදුරටත් පරීක්ෂණ පවත්වාගෙන යනවා. උඩට ආවා එවිලා අර මල් ගහක් තියෙනවා අපේ ගේ ඉස්සරහා ඒකට වදින්න ගියා ඒක වදින්න නැතුව එයා U-turn එකක් ගත්තා බීර ගන්න පුළුවන් විදියට එයා ගන්න ඇති ඕක ඇවිල්ලා ගහට වැදුණා ගහට වැදිලා තමයි වෙදිච්ච ගමම පුපුරලා ගිනි ගත්තා එමෙන්ම මෙම ගුවන් අනතුර සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩිය චන්දන වික්‍රමසිංහ මහතා අප සමග මෙලෙස අදහස් පළ කළා වීරවිල සිට රත්මලාන බලා පියාසර කරමින් තිබූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් Y12 වර්ගයේ ගුවන් යානයක් අද උදෑසන හබුතලේ ප්‍රදේශයේදී අනතුරට ලක්ව ඇත. සිද්ධියෙන් සිවුදෙනෙක ජීවිතක්ෂයට පත් වූ ඇති අතර ඔවුන් ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකය. සිද්ධිය පිළිබඳ හබුතලේ පොලිසිය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව පරීක්ෂණ පවත්වයි. ලබාගත් තොරතුරු මත ඒ ප්‍රදේශයේ ඒ කඩාවැටෙන අවස්ථාව ඇති කම්පනය සම්බන්ධව සමහර අයවලුන් හපුතලේ රෝහලකට ගියා වගේ දැනගන්න ලැබිලා තියෙනවා ඒ ප්‍රදේශයේ. ඒ අරෙන්න ගුවන් යානයේ හිටපු 4 දෙනාම ජීවිතක්ෂයට පත් වෙලා තිබව තමයි ගුවන් හමුදාව තහවුරු කරන්නේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.